සුබ දවසක් ඔයාලකටම ඔයගොල්ලෝ දෙක තුලින් ડોક્ટર සෑම් වීර channel එකත් එක්ක අපි අද කියලා දෙන ඉතාම වැදගත් මාතෘකාවක් ඒ තමයි බබෙක් කොච්චර කාලයක් යනකම් ඇඳිච්චු දානවද ඒක නවත්ත ගන්නේ කොහොමද සහ කොයි වෙලාවටද අපි වෛද්‍යවරයෙක් හම්බෙලා උපදෙස් ගන්න ඕනේ කියන මාතෘකාව ඉතින් මේක ගොඩක් අම්මලාට දෙන ප්‍රශ්නයක් ඒක ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා අහලා තිබුණා ඒ හින්දා මම හිතුවා ඒක සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරලා ඔයගලඟ දැනුවත් කරන්න වීඩියෝ එක අන්තිම වෙනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්න ඉතින් ඒතර ඔයගලන්ට ගොඩාක් වැදගත් කරුණු කාරණා කීපයක්ම දැනගන්න පුළුවන් වෙයි එහෙනම් වීඩියෝ එකට එකතු වෙන්න ඩොක්ටර් සෑම් වීඩියෝ channel එකට ආව ආදරෙන් පිළිගන්නවා subscribe කරලා නැත්නම් වතාවම ආලුතින් එකතු වෙච්ච කෙනෙක් නම් අපි subscribe කරන්න අමතක කරන්න එපා සාමාන්‍යයෙන් අවුරුදු 5යිදී විතර වෙනකොට ගොඩාක් කට්ටිය මේ ඇඳේ මුත්‍රා කරන එක නවත්තනවා නමුත් සමහර කට්ටියගේ අවුරුදු 12 15 විතර වෙනකන් වුණත් යන්න පුළුවන් يعني ගොඩක් ලොකු ළමයෙක් වෙනකන් වුණත් යන්න පුළුවන් මේ chart එක බලවම ඔයගලන්ට තේරෙනවා ඇති සාමාන්‍යයෙන් අවුරුදු 5 විතර වෙනකොට 15% විතර තමයි සාමාන්‍යයෙන් බබාලා චූදාන කට්ටිය ඉන්නේ එතකොට ඒ 15% අවුරුදු සාමාන්‍යයෙන් 15 විතර වෙලා යනකොට 1% 2% ගන්නටම අඩු වෙලා යනවා හොඳයි අපි දැන් මේකෙදි මේ தත්ත්වයට හේතු වෙන හේතු කාරණා බලමු ඒකතකොට මේ හේතු කාරණා කොටස් දෙකකට බෙදනවා ප්‍රයිමරි ඇන් සෙකන්ඩරි කියලා ප්‍රයිමරි කියලා කියන්නේ බබෙක් ඒ කියන්නේ ඉපදිච්ච දවසේ ඉඳලම කවදාවත් රාත්‍රියට මුත්‍රා යන එක නවත් මුත්‍රා දාන එක නවත්තලා නැහැ ඒ කියන්නේ සතිය දෙතුන් පාරක් හරි දානවා මේ සෙකන්ඩරි කියලා කොටසක් අපි බෙදලා තියෙනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ මාස 6ක් විතරම ඇඳේ මුත්‍රා දාන්න නැතුව ඉඳලා හොඳට ඉඳලා පස්සේ ආයේ යම් කිසි කාලෙකදී ඇඳේ ඒගොල්ලෝ නොදැනුවත්වම මුත්‍රා යන්න පටන් ගන්න කට්ටිය තමයි සෙකන්ඩරි කියන කොටසට දාන්නේ ප්‍රයිමරි එක යටතේ ගත්තන් පස්සේ ඒකට හේතු කාරණා ගොඩාක් තියෙනවා තව අපි විසින් හොයාගත්තේ නැති ගොඩක් හේතු තියෙන පුළුවන් නමුත් ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ සමහර බබාලගේ මුත්‍රාශය පොඩි මුත්‍රාශය තියෙනවා ඉතින් ඒගොල්ලන්ව කාලයක් යනවා ටිකක් ලොකු වෙනකොට තමයි ඒගොල්ලන්ගේ මුත්‍රාශය ටික ටික ලොකු වෙලා හැඩ ගැහෙන්නේ ඊළඟට සමහර බබාලගේ ගොඩාක් මුත්‍රා හදනවා ඉතින් ඒකට හේතු වෙන්න හේතු කාරණා ගොඩක් තියෙනවා රාත්‍රී වැඩිම අතුරු වීමත් එක හේතුවක් සාවෙන් රෝගී තත්ත්වවලදී තියෙනවා ඉතින් ඒව හේතු වෙනින්දත් ඒගොල්ලන්ට රාත්‍රියේ මුත්‍රා යනවා ඊළඟට සමහර බබාලා ගොඩාක් කුණු නිින්දකට වැටලා ඉන්නවා ඉතින් හැමුණාන් පස්සෙත් ඒගොල්ලන්ට නොදැනීම මුත්‍රා පිට වෙනවා ඊළඟට ඒගොල්ලන්ගේ අම්මා හරි තාත්තා හරි පොඩි කාලේ ඇඳේ ගොඩක් කාලයක් යනකම් මුත්‍රා දාලා තියෙනවා නම් ඒකත් එක හේතුවක් ඒගොල්ලන්ගේ බබාටත් ඒක තියෙනවා ඊළඟට මලබද්ධියත් ප්‍රධාන හේතුවක් ඊළඟ අමතරව රෝගී තත්ත්ව හේතුන් හින්දා හේතු වෙනවා දිය වැඩියාව ඒ කියන්නේ හෝමෝනල් හේතුත් තියෙනවා ඊට අමතරව ස්නායු සම්බන්ධයෙන් ප්‍රශ්න හින්දා මේ එහෙම වෙන්න පුළුවන් මුත්‍රාශයේ සහ මුත්‍රා මාර්ගවල තියෙන වෙනස්කම් හින්දාත් එහෙම වෙන්න පුළුවන් ඊළඟට මුත්‍රා ආසාදන හින්දා එහෙම වෙන්න පුළුවන් ඒ වගේ හේතු කාරණා තමයි ගොඩක් ලාවට තියෙන්නේ ඊළඟට අපි අර සෙකන්ඩරි කෝසස් කියපුවා ඒ කියන්නේ මාස 6ක් බබෙක් ඇඳේ මුත්‍රා දාන්න නැතුව ඉඳලිවර වෙලා ඊට පස්සේ හදිසියෙම ආයි නැවත මුත්‍රා දාන්න පටන් ගන්නවා ඇඳේ එතකොට ඒකෙදී අපිට ගොඩක් වෙලාවට හේතු කාරණා වෙන දේවල් තමයි මානසික පීඩනය බබාට එහෙම නැත්නම් ගොඩක් යට තරහ යනවා නම් බය වුණොත් ඒ වගේම පවුලට අලුතින් සමාජිකයෙක් වතුන තියෙන අලුත් බබෙක් වගේ හම්බුනොත් එහෙම සහ ඒගොල්ලෝ ගෙවල් මාරු කරලා අලුත් ගේකට ගියොත් ඒ වගේම අම්මා තාත්තා අතර පවුල ආරවුල් ඇති වෙලා ඩිවෝස් වුණොත් වගේ ඒ වගේ ප්‍රශ්නවලදී බබෙක් නැවතත් ඇඳේ මුත්‍රා දාන්න පටන් ගන්නවා. ඉතින් ඒ කියන්නේ මානසික ප්‍රශ්න වලට තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. මේ හේතු කාරණා ගත්තන් පස්සේ ඔයගොල්ලන් තේරෙනවා ඇති බබෙක්ට අපිට ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා හැටියට උදව් කරන්න පුළුවන් හේතු කාරණා තමයි තියෙන්නේ. ඉතින් අපි උදව් කරාම ඒගොල්ලන්ට මේ තත්ත්වෙන් ඉක්මනට මිදෙන්න පුළුවන්. හොඳයි. දැන් අපි බලමු කොහොමද මේවා මේ බබාලව මේ තත්ත්වෙන් මුදව ගන්න කියලා. පළවෙනි එක තමයි දැනුම ලබා දීම. අපි ඒගොල්ලන්ව දැනුවත් කරන්න ඕනේ මේ තත්ත්වය ගැන. එතකොට ඒගොල්ලන්ට මේක සාමාන්‍ය තත්ත්වයක් කියලා පැහැදිලිවම කියලා දෙන්න ඕනේ. මේක අසාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. ඒ දරුවා වෙනත් දරුවන්ගෙන් වෙනස් වෙලා වෙන්නේ නැහැ මේ ඇඳේ මේ රැට මුත්‍රා දැම්ම කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒකින්ද ඒක දැනුම ලබා දෙන්න ඕනේ. ඒතර ඒගොල්ලෝ එක තීරුම් ගන්නවා. ඊට අමතරව අපිට කොහේ හරි ට්‍රිප් එකක් යනවා නම් හරි එහෙම නැත්නම් යාළුවෙක් ගෙදර හරි නැදෙක් ගෙදර හරි යනවා නම් ඉදා රාත්‍රී කොහේ හරි වෙන තැනක හිටියොත් පැම්පර්ස් අඳන්න හරි එහෙම නැත්නම් වෙනම ඒවට හදපු යට ඇඳුම් තියෙනවා ඒව ඇඳගෙන
ඉන්න පුළුවන් නැත්නම් ඒගොල්ලෝ මානසික අපහසුතාවයට පත් වෙන්න පුළුවන් ඒ ගිය තැනකදී ඊළඟට වැදගත්ම දේ තමයි මේකෙදී දඬුවම් කරන්න යන හොඳ නැහැ බබාලට දඬුවම් කරනවා කියන එක ඉතාම නරකයි ඒතකොට ඒකෙන් සමාජයට මේ තත්ත්වය වැඩි වෙන්නත් ඉඩ තියෙනවා ඒකින්ද මේ කිසිම වෙලාවක දඬුවම් කරන්න යන්න එපා දෙවෙනි කාරණාව තමයි ආරහා බීම වර්ග ක්‍රමවත් කිරීම එතකොට එතනදී අපි කියන්නේ ප්‍රධාන වශයෙන් එබ්ලන්ට් ශනික ආහාර ජංක් ෆුඩ්ස් කියලා කියන්නේ ඒවා දෙන්න යන්න එපා ඒවට ගොඩාක් වැඩි වෙනවා මොකද ඒවයි ලුණු ගතියත් වැඩි ඒවත් එක්ක මුත්‍රා පිට වෙනවා වැඩි ඊට අමතරව සීනි ගොඩක් දාපුවා ඒතර කාබනේටඩ් වලින් කරලා හදපු බීම ಜಾති ඒ වගේම දෙන්න යන්නත් එපා ඒවටත් වැඩියෙන් මුත්‍රා පිට වෙනවා ඉතින් ඊට අමතරව අපි මේගොල්ලන්ට මේ වතුර දෙනකොට ඒකෙදි විදි පිළිවෙලක් තියාගන්න ඕනේ වතුර දෙන ආකාරය ඒ කියන්නේ දැන් බබෙක්ට අවශ්‍ය වතුර ප්‍රමාණය උදේ පැය 12 විතර ඇතුළත අපි දෙනවා ඒ කියන්නේ විශේෂයෙන් උදේ 8 විතර ඉඳන් හැන්දෑව 5 විතර වෙනකන් ඒගොල්ලන්ට ලීටරයක් හරි එකමාරක් හරි අවශ්‍ය ප්‍රමාණය සම්පූර්ණයෙන්ම බොන්න කියලා කියනවා හැබැයි හැන්දෑව 5න් පස්සේ ඒගොල්ලන්ට දෙන්නේ පොඩි ප්‍රමාණයක් තමයි දෙන්නේ ගොඩක් වතුර බොන්න දෙන්නේ නැහැ එතකොට එයාගේ ළඟ විජල් නිවෙන එකෙන් නවතිනවා මොකද උදේ වෙලාවේ සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ වතුර බොන හින්දා තර හැන්දාවේ අවශ්‍ය වෙලාවට උගුරු උගුරු වගේ බොන්න දෙනවා. එතකොට ඒගොල්ලන්ට ඉබහා නැති වෙනවා. විජලනය වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි මලබද්ධය දුරු කිරීම. ඒකට තමන්ට අපිට දෙන්න පුළුවන් ඉතින් මේ කොළ ජාති වැඩි කරන්න ඕනේ. බඩට උදේ වෙලාවේ වතුර හොඳට බොන්න දෙන්න ඕනේ. කිනි සහිත ආහාර වැඩිපුර දෙන්න ඕනේ. ඒව දුන්නන් පස්සේ ඒගොල්ලන්ගේ මලබද්ධය අඩු වෙනවා. ඊට අමතර ගසබෝ වගේ පළතුරු ජාතිත් ඒගොල්ලන්ට වැඩිපුර දුන්නාම ඒ තත්ති මිදෙන්න පුළුවන් ඒක හරියන්නේ නැත්නම් වෛද්‍යවරයෙක් හම්බෙලා ඊට අවශ්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ ඊළඟට අපි නිදා ගැනීම ක්‍රමවත් කරනවා නිදා ගැනීම ක්‍රමවත් කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ අපිට මේ හිතිතිචි දලාවට බබාලව නිදි කරවන්න බැහැ අපි සමහරවිට 10ටත් නිදිනවා 11ටත් නිදිනවා 12ටත් නිදිනවා ඒ වගේ අපේ නිදා ගැනීම වෙනස් වෙනවා නමුත් බබාලට එහෙම කරන්න ගියන් පස්සේ ඒගොල්ලන්ට හරි පිළිවෙලක් නැති වෙනවා නින්දේ එහෙම වුණාම තමයි ගොඩක් වෙලාවට ඔය රාත්‍රියේ මුත්‍රායන එක නවත්ත ගන්න බැරි වෙන්නේ. ඊළඟ කාරණේ තමයි බබාව මානසිකව මේ තත්ත්වෙ මිදීම සඳහා සූදානම් කිරීම. එතකොට එතනදී අපි විශේෂයෙන් බබාව නින්දට යන්න කලින් මුත්‍රා දාන උනන්දු කරවන්න ඕනේ. ඊට අමතරව අපිට එලාම් සිස්ටම් එක පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි ඔය මිඩ්නයිට් එලාම් කියන එක. ඒ කියන්නේ රෑ 12ට හරි 1ට හරි එලාම් එකක් තියලා බබාව නැගිටවලා ආයසරයක් මුත්‍රා දම්මන එක. ඊළඟ එක තමයි තව එලාම් జాතියක් තියෙනවා. ඒගොල්ලෝ මුත්‍රා දැම්මහම සෙන්ස් වෙන සෙන්සර් එකක් එක තියෙන ලාම් එකක් තියෙනවා ඒකේ ඒ සෙන්සර් එක බබාගේ යට ඇඳුම හරිය නැත්නම් ඇඳේ හරින් තියලා තිබ්බහම බබට හදිස්සියේ මුත්‍රා ගියොත් එමේ ලාම් එක වදින පටන් ගන්නවා එතකොට බබා නැගිටලා බබාව එක්ක යනවා මුත්‍රා දාන්න එතකොටත් මේ බබාල ටික ටික පුරුදු වෙනවා ඉබේම මේ තත්ත්වෙ මිදීම සඳහා ඊළඟ කාරණේ තමයි අපිට බෙඩ්ෂීට් එහෙම මාරු කරන්න බබාගේ උදව් ගන්න පුළුවන් ඒතර ඔක්කොම එකතු වෙලා බෙඩ්ෂීට් මාරු කරන්න ඒවා හොදන්න අපි කරනකොට බබා නිකම්ම පුරුදු වෙනවා මේ ඒ තත්ත්වෙන් මිදෙන්න. ඒක දඬුවමක් හැටියට හොදන්න හොදන්න කියලා ගහලා ඒව කරන්න යන්න එපා. ඔක්කොම එකතු වෙලා ඒ බබාවත් උදව් කරගන්න බෙඩ්ෂීට් හොදන්න. ඊට අමතරව බබාට උගන්වන්න ඕනේ මුත්‍රා බරක් આવොත් එහෙම ඒ නියමිත වෙලාවට ඒ මුත්‍රා පිට කරන්න. ඒතර නිින්ද කලින් මුත්‍රා පිට කරන්න. ඊළඟට අපිට පුළුවන් මේ තරු චාට් එකක් වගේ පාවිච්චි කරන්න ස්ටාර් චාට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ බබා මේ අවුරුදු 5 වඩා වැඩි වගේ නම් ඒ රාත්‍රියේ මුත්‍රා දැම්මේ දවසට තරුවක් වගේ දීලා එයාව අගේ කරන්න පුළුවන්. හොඳයි දැන් ඊළඟට ප්‍රධානම ප්‍රශ්න තමයි කොහිලාදද වෛද්‍යවරයෙක් හම්බෙන්නේ කියලා මම මුලින්ම කිව්වා වගේ අවුරුදු 7 වෙනකොටත් බබෙක් සාමාන්‍යයෙන් රැට මුත්‍රා දාන එක කරනවා නම් වෛද්‍යවරයෙක් හම්බෙන්න යන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ විශේෂයෙන් මුත්‍රා පරීක්ෂණ කීපයක් සහ රුධිර පරීක්ෂණ කීපයක් කරලා බලනවා බබාට වෙනම තීවැඩියාව හරි වෙන රෝගී තත්යක් තියෙනවද ඊට අමතරව මුත්‍රා ආසාදන හරි ඒ වගේ ප්‍රශ්න තියෙනවද එහෙම කියලා බලලා මුත්‍රා පිට වෙන්න හරි ඒවට අවශ්‍ය බෙහෙත් වර්ගත් තියෙනවා මුත්‍රා යන්නේ කඩු කරන්න ඉතින් ඒව දෙන්නත් පුළුවන් ඊට අමතරව තව බලන්න ඕන නම් කාලයක් ඉබේම හරියනවා කියලා ඒට අවශ්‍ය උපදෙස් ලබා දීමක් කරනවා ඉතින් ඒකෙන් ද අපිට මේකෙදි දෙමාපිය වශයෙන් ලොකු උදව්වක් වෙන්න පුළුවන් බබෙක්ට ඉක්මනට මේ තත්ත්වෙ මිදෙන්න. ඒ හින්දා අපි ඒ උදව් ලබා දෙමු. ඒ වගේම බබාලව කිසිම අපහසුතාවයකට පත් කරන්න එපා මේ තත්ත්වෙ උඩ. මේක සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයක්. ඒක ඉබේම බබාලා ඉක්මනටම ඒ තත්ත්වෙ මිදෙනවා. අපි ඒකට උදව් වෙමු.
එහෙනම් අපි නැවතත් මේ වගේ වැදගත් වීඩියෝකින් ඔයගලන් හම්බෙන්න ඉන්න එතකන් හැමෝම පරිස්සමින් ඉන්න හැමෝටම සුබ දවසක්.